ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳර වන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය චීනය සහ ඉන්දියාව අතර ආන්දෝලනයකට ලක් වී ඇති චීන නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර බාහිර රටවල් අතර බල අරගලවලදී ශ්‍රී ලංකාව කිසිදු පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටිය යුතු නැහැ DNA අවධාරණය කරයි මෙරට චීන තානාපති සහ අගමැති අතර හමුවක් IMF ණය ලබා ගැනීමේදී ශ්‍රී ලංකාවට සහාය දෙන බවට චීන තානාපතිගෙන් සහතිකයක් 20 වසරකට පසු වෙළඳ ශේෂයේ අතිරික්තයක් ආර්ථික ප්‍රශ්න උග්‍ර වෙයි ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගණිකා වෘත්තියට පෙළඹීම 30%කින් ඉහළට ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි හෙට ඉන්ධන මිල අඩු වෙයිද තෙල් මිල රුපියල් 100කින් අඩු කරන්න පුළුවන් ඒත් අඩු කරන්නේ සොච්ච මුදලකින් ආනන්ද පාලිත කියයි අංක සෙල්ලම ඉවරයි QR හෙට සිට පාලන මිලට සහල් දෙන්න බෑ වෙළඳුන් කියයි විදේශ සහල් අලවිය ඉහළට කිසිදු නීතියක් හෝ ප්‍රතිපත්තියක් නැති සමාජයක් රටේ බිහි වෙලා කාඩිනල් හිමිගෙන් චෝදනා මුලින්ම දේශීය පුවත් වෙත අවධානය ඉන්ධන මිල හිට අඩුවන බවට විවිධ තොරතුරු ප්‍රචාරය වෙමින් පවතිනවා මේ අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයෙකු වන ආනන්ද පාලිත පවසන්නේ ඉන්ධන මිල රුපියල් 100කට ආසන්න මුදලකින් අඩු කිරීමේ හැකියාව පවතින බවයි එහෙත් රජය ඉතා සුළු මුදලකින් පමණක් මිල අඩු කිරීමට සූදානම් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ මෙතර හිට සිට ඉන්ධන ලබා දෙන්නේ QR ක්‍රමය යටතේ පමණක් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා මාස 3කට අධික කාලයක් භූමි තෙල් ලබා දුන්නේ නැති නිසා ධීවරයෙන් විරෝධතා ආරම්භ කර තිබෙනවා ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් තිබියදී ඉන්ධන මිල අඩු කර ජනතාවට සහන දෙනවා වෙනුවට ඉතා සුළු මුදලකින් ඉන්ධන මිල අඩු කිරීමට රජය සැරසෙන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පවසනවා ඉන්ධන බරපතල් විදියට ලෝක වෙළඳපොලේ අඩු වෙලා තියෙනවා. බොරතෙල් බැරල් එක ඩොලර් 21කින් පමණ අඩුයි. පිරිපහදු කරපු බැරල් එක මේ වෙන විට ඩොලර් 25කින් 30කින් අඩුයි. ලංකාවේ ගොඩබෑමේ මිල වෙන විට ඩොලර් 40කින් අඩු වෙන්න ඕනේ ඉන්ධන බැරල් එක. ගොඩබෑම මිල විතරක් ගණන් ගන්නවා නම් පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 94කින් අඩු කළ යුතුයි. 97කින් 95 අඩු කළ යුතුයි. ඩීසල් ලීටරය රුපියල් 93කින් අඩු කරන්න ඕනේ. සුපර් ඩීසල් රුපියල් 92කින් අඩු කරන්න ඕනේ. අඩු කරන්න යන්නේ කීයද? ඕන්නම් අද මධ්‍යම රාත්‍රියේ එහෙම නැත්නම් හෙට කපුටු න්‍යායට උදේ පාන්දර. මේ මොන න්‍යායට උනත් පළවෙනිදා අඩු කරන්න යන්නේ රුපියල් 20නුත් 35කුත් අතර 110කින් අඩු කරන්න තියෙන ඉන්ධන ලීටරයට තමයි රුපියල් 25ක් අඩු කරන්න යන්නේ. රුපියල් 107කින් 110 හයකින් අඩු කරන්න තියෙන ඩීසල් ලීටරයට තමයි රුපියල් 15ක් 20ක් අඩු කරන්න යන්නේ. ආණ්ඩුවේ ගසා කෑම සූත්‍රයට තවත් ඉඩ දෙන්න බෑ. හෙට සිට ඉන්ධන ලබා දීම ජාතික ඉන්ධන බලපත්‍රයේ හෙවත් QR කේත ක්‍රමය යටතේ පමණක් සිදු කරන අතර QR කේත යටතේ ඉන්ධන ලබා ගැනීම සඳහා මේ වන විට ලියාපදිංචි රථවාහන සංඛ්‍යාව මිලියන 4.7කට අධිකයි. මේ අතර QR කේත ක්‍රමයට ඉන්ධන ලබා දීම වෙනුවෙන් ඉන්ධන පිරුම් හල් 1060ක් ලියාපදිංචිව අවසන් බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ. මේ අතර චැසි අංකය භාවිතා කර QR බලපත්‍රය සඳහා ලියාපදිංචි නොවූ වාහන සඳහා අද සිට ආදායම් බලපත්‍රය අනුව ලියාපදිංචි වීමටද අවස්ථාව ලබා දී තිබෙනවා. QR කේත ක්‍රමය ක්‍රියාත්මක වීම හමුවේ ඉන්ධන පරිභෝජනය 70%කින් පමණ අඩුවනු ඇතැයි ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. මෙම ක්‍රමවේදය තුළින් ඉන්ධන පරිභෝජනය 70%ක් පමණ අඩුවෙනවා කියන එක අපිට නිගමනය කරන්න පුළුවන්. හෙටින් ආරම්භන අගෝස්තු මාසයේ 3 වෙනිදා 4 වෙනිදා වෙනකොට මේ දැනට පවතින ඉන්ධන පෝලිං ක්‍රමය 90%කින් පමණ අහොසි වෙන්න පුළුවන්. QR ක්‍රමවේදය යටතේ ත්‍රිරෝධ සඳහා නිකුත් කරන ඉන්ධන ප්‍රමාණවත් නොවන බවයි ත්‍රිරෝධ රථ සංගම් පවසන්නේ. අනිවාර්යයෙන්ම දිනකට ඉන්ධන ලීටර් 6ක් හෝ 5ක් අපිට ලබා දෙන්න. ලක්ෂ 9 හාමාරක ත්‍රිරෝධ රථ වෘත්තිකයන් කබලෙන් ලිපට දාන්න එපා. එකපාරක් බන්දුලකුණු වර්ධන ඇමැතුමා කිව්වා 2500 ජීවත් වෙන්න කියලා. ඊටත් එහා වැඩ පිළිවෙලක් තමයි බලශක්ති ඇමැතුමනේ ඔබතුමා ක්‍රියාත්මක කරන්න යන්නේ. මේ අතර අදත් QR කේත යටතේ දිවයිනේ ඇතැම් ඉන්ධන පිරුම් හල්වල ඉන්ධන ලබා දීම සිදු වූ අතර ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ඇතැම් ප්‍රදේශවල ජනතාව ඉතා දිගු පෝලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා.
QR ක්‍රමේ හොඳයි. මොකද මේ නැත්නම් හැමෝටම වගේ තෙල් බෙදිලා යනවා මේ ක්‍රමේ. නැත්නම් අර වෙන්නේ අර සමානට එකම කට්ටිය තෙල් ගන්න ක්‍රමයක් තමයි යන්නේ. QR හොඳයි. හැමදාම ඩෙඩ් වලට මේ ෆෙඩරටියක් එනවනම්. රිවිල් වලට 2250ක් ඉතින් මදි QR එකට ඉතින් දුන්නාට අපි ලීටර් පහනේ හම්බෙන්නේ සතියක් දුවන්න බෑනේ එක දවසයි දුවන්න පුළුවන්. QR හොඳයි. QR හොඳයි. ඉතින් හරියට දෙනවනම්. ඉතින් රිවිල් වල ලීටර් 4ක් දීලා ඉතින් දුවන්න අමාරු මේ සතියෙම. ඒක හොඳයි. ඉතින් සෙනග අඩු වෙනවනේ බෝලෙන් අඩු වෙනවනේ ක්‍රමේ. නම් ප්ලේට් උත් අතින් ඉවරයි අපිත් අතින් ඉවරයි. ඉරියට ඔප්පුව ගේන්න ගියයිද දන්නේ නැහැ මේ හරියට ගානවා නම් ක්‍රමේ හොඳයි. QR එක අපි හිතනවා හොඳයි කියලා. දැන් ඉතින් පෙනිපෙනි තෙලුත් නතර වුණා. පාලන රෝමේ ඉතින් වෙනස් කරගන්නකම් ඉතින් අපිට හැමදාම මේ වගේ පෙනිපෙනි නතර වෙන්න තමයි ඉතින් වෙන්නේ. ඉතින් QR එක සාර්ථකයි. ඒ වුණාට තෙල් දම මදි. රිවිල් වල දීලා තියෙන ලීටර් පහයි. ඉතින් සතියේම ලීටර් පහක් ගාලා මොනා කරන්නද? මේවා ඔක්කොම පොඩාවල් තමයි. ඉතින් අසරණ අපි වගේ මිනිස්සු අසරණ කිරිල්ලක් තමයි මේකෙන් නම් වෙන්නේ. ලොකුම අසරණ කිරිල්ල. මේ අතර භූමි තෙල් හිඟය හමුවේ මාස 3ක කාලයක් සිට සිය දීවර කටයුතු සිදු කරගත නොහැකි වූ දීවරයින් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් දීවර ජනතාව අද විරෝධතාවයකද නිරත වුණා. රටේ සුළුපන්න දීවර කාර්මිකයට භූමි තෙල් නැතුව දැන් මාස 3ක කාලයක් ගත වෙලා තියෙනවා. මුහුදු රස්සාවට යන්න විදියක් නැහැ. දීවර කර්මාන්තයේ නියුතු දීවර පිරිසයි ඔවුන්ගේ පවුල් වල යැපෙන්න 116ක් ඉන්නෝ. මේ පවුල් වල දරුමල්ලොන්ට කන දෙන්න විදියක් නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය බිඳවැටලා තියෙන. ඒ නිසා අපි රජයේ බලධාරීන්ට කියනවා දිගින් දිගටම භූමි තෙල් ලබා දීම සඳහා වැඩපිළිවෙල සකස් කරන්න කියලා. භූමි තෙල් අර්බුදයේ හමුවේ බලපිටිය මාදුගඟේ දීවර කර්මාන්තයේ නිරත දීවරයින්ද දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. මාස දෙකක් මේ ප්‍රදේශවල ලාම්පු තෙල් නැහැ. අද පවුල් ගානක් මේ කර්මාන්තෙන් ඈත් වෙවි යනවා. මේ ලාම්පු තෙල් ටික දෙන්න බැරි මේ ඇමතිවරු ජනාධිපතිවරු පත් වුණාට වැඩක් නැහැ. පාරට එන්න කලින් මේ මිනිසුන්ගේ කර්මාන්තය කරන්න තෙල් ටික ලබා දෙන්නයි කියලා අපි බලධාරීන් ඉල්ලා සිටිනවා. දීවරස්සාව මාදුවංගේ එම්පිටින්ම අඩපණ වෙලා තියෙන ලාම්පු තෙල් ටික නැති නිසා. හෝටල් වලවක කෑමකට වක තනන්න ඉස්සෙක් නැහැ දැන්. ලාම්පු තෙල් නැතුව මේ රැකියාව දැන් 4000ක් විතර ඉන්න මේකෙන් රැකියාව කරන කට්ටිය ජීවත් වෙන කට්ටිය මාදුවංගේ ඔක්කොම දැන් රැකියාවක් නැහැ. වත්මන් ආර්ථික දුෂ්කරතා සහ පීඩාවන් ජය ගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ගේ සැලකිය යුතු සහ සාමූහික උත්සාහයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහබැංකුව නැවත අවධාරණය කර තිබෙනවා. වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහබැංකුව මේ බව ප්‍රකාශ කර තිබුණා. මේ අතර 20 වසරකට පසුව මෙරට වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කර ඇති බවද ශ්‍රී ලංකා මහබැංකුව පෙන්වා දෙනවා. රට තුල පවතින වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සිය නිවේදනයේ හරහා මහබැංකුව පෙන්වා දෙන්නේ වත්මන් ආර්ථික දුෂ්කරතා සහ පීඩාවන් ජය ගැනීමට සියලුම පාර්ශ්වකරුවන්ගේ සැලකිය යුතු සහ සාමූහික උත්සාහයක් අවශ්‍ය බවයි. මහබැංකුව නිකුත් කළ නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක්. බැංකු පද්ධතිය තුළ ප්‍රමාණවත් විදේශ විනිමය ද්‍රවශීලතාව සහතික කිරීම සඳහා අපනයන ඉපයීම් රුපියල් වලට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව පැනවීමට මහ බැංකුවට සිදුවිය. දැනට පවතින රෙගුලාසි වලට අනුකූලව කටයුතු කරන ලෙස බලපත්‍රලාභී බැංකු සහ වෙළඳ ප්‍රජාව වෙතින් ඉල්ලා සිටිනවා. අතිශය අභියෝගාත්මක තත්ත්වයක් යටතේ ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන්ට අවශ්‍ය සහාය ලබා දීමට රජය සහ මහ බැංකුව දරන ප්‍රයත්නයට දායක වන ලෙසද ඉල්ලා සිටී. ජාතිය ඉක්මනින් යථාතත්වයට පත්වීමට සහ මෙම අර්බුදයෙන් ශක්තිමත්ව නැගී සිටීම සඳහා හෘද සාක්ෂියට එකඟව වගකීමෙන් යුතුව කටයුතු කිරීමත් මෙම අවශ්‍ය මොහොතේදී නොපිරිහෙලා සහය දැක්වීමත් සැමගේ යුතුකමයි. උපුටා ගැනීම අවසන්. මේ අතර වසර 20කට පසුව මෙරට වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ශ්‍රී ලංකා මහබැංකුව පෙන්වා දෙන්නේ 2002 වර්ෂයේ අගෝස්තු මාසයෙන් පසුව ප්‍රථම වරට වෙළඳ භාණ්ඩ ශේෂය ජුනි මාසයේදී අතිරික්තයක් පෙන්නුම් කරන බවයි. ජුනි මාසය තුල අපනයන ආදායම ඉහළ යාමත් ආනයන වියදම පහත වැටීමත් හේතුවෙන් වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. මේ අතර මෙරට චීන තානාපති චී ෂෙන්හොන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් පැවැත්වුණා. එහිදී චීන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ චීනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොටස්කරුවෙකු බැවින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාවට සහාය දෙන බවයි. දැනට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයට චීනය ලබා දෙන සහාය මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඇගයීමට ලක් කර තිබෙනවා. දීර්ඝකාලීන විසඳුම් වශයෙන් අත්‍යවශ්‍ය ඍජු පෞද්ගලික ආයෝජන මෙන්ම කෘෂි කාර්මික පුනර්ජනනීය බලශක්ති ජල සම්පාදන ශේෂ
ශාස්ත්‍රවල ආයෝජන අපේක්ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ. එමින්ම දැනට පසුබෑමට ලක්ව ඇති චීන සංචාරකයන් නැවත ශ්‍රී ලංකාවට එවීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදී අවධාරණය කර තිබෙනවා. අද රට තියෙන්නේ ඇත්තටම කොතනද? දේශපාලඥයින් මොන දේ කිව්වත් ඇත්තටම අපි ඉන්නේ හරිම අමාරු සහ භයානක තැනක. මිනිස්සු ජීවත් වෙන්න දැන් නොකරන දෙයක් නැති තරම්. ලංකාවේ ආර්ථිකය කොතරම් බරපතල තැනකද තියෙන්නේ කියලා ඒනයි පුවත් සේවය වාර්තා කර තිබෙනවා. ඔවුන් පවසන්නේ දැඩි ආර්ථික ගැටලු නිසා ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගණිකා වෘත්තියට යොමු වීම 30%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. අද රට තියෙන්නේ කොතනද? ජනාධිපතිවරයා එකක් කියනවා. අගමැති මැති ඇමතිවරු මන්ත්‍රීවරු විපක්ෂය තව එක එක දේවල් කියනවා. දැන් මහ බැංකුව සහ ආර්ථික විශ්ලේෂකයින් තව තව දේවල් රට ගැන කියනවා. හැබැයි විදේශීය රටවල් සංවිධාන අපි ගැන හිතාගන්න බැරි දේවල් කියනවා. කවුරු කොහොම මොන දේවල් කිව්වත් අද රටේ ඇත්ත තත්ත්වය හරියටම දන්නේ රටේ ජීවත් වෙන මිනිස්සු. හැම කෙනාම තමන්ගේ වාසියට බලය ගන්න, බලය රැක ගන්න, අතමිට සරු කර ගන්න පට්ට පල්බුරු කියනවා. දැන් ගිහිල්ලා බලන්නකො පොලට නැත්තම් කඩේට එළවලුක් ගන්න බෑ රුපියල් 3400ක් නැතුව. කඩෙන් කෑම එකක් කන්න බෑ 4500ක් නැතුව. මස් කෑල්ලක්, මාළු කෑල්ලක් අද පින්තූරකින් විතරයි අපිට බලන්න වෙලා තියෙන්නේ. පාන් ගෙඩියක් රුපියල් 200ට ගිහිල්ලා. පොල් ගෙඩියක් 100යි, පරිප්පු 600යි. මේ විදිහට ඉහළ යන බඩු භාණ්ඩ ගැන ඕන තරම් ලිස්ට් අපිට දෙන්න පුළුවන්. කීයක් හරි හම්බ කරගෙන ජීවත් වෙන ලක්ෂ ගණනක් ජනතාව වගේම හරි හමන් රස්සාවක් නැතුව සහ මාසිකව ඉතා සුළු වේතනයක් දරන මිලියන 6කට අධික ජනතාවක් අද එක වේලක් කන්න බැරුව පුදුම විදිහට දුක් විඳිනවා. ජාත්‍යන්තර වාර්තා විතරක් නෙමෙයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් ඊයේ ජාත්‍යන්තරයටම ගිහිල්ලා මේ ගැන කිව්වා. දැන් ඉතින් බඩුමිල ඉහළ ගියා කියලා නොකා ඉන්න පුළුවන්ද? මුලින්ම මිනිස්සු කලේ රටේ බඩුමිල වැඩි වෙනකොට, බහණ්ඩ හිඟ වෙනකොට කළු කඩෙන් හරි අරගෙන කොච්චර වැඩි වුණත් කමක් නැහැ කියලා තමන්ගේ ඉතිරි කරගෙන හිටපු සල්ලි බැංකුවලින් ඇද ඇද ජීවිතේ ගැට ගහගත්තා. ඊට පස්සේ මොකද්ද කළේ? අතේ කනේ කරේ තියෙන දේවල් උකස් තියන්න පටන් ගත්තා. දැන් උකස් තියලත් ඉවරයි, උකස් තියන්න දෙයක් නැහැ. ඒ නිසා ගෙදර තියෙන බඩු මුට්ටු විකුණන්න පටන් ගත්තා. දැන් විකුණන්න දෙයක්වත් නැහැ. දැන් ඉතින් රටේ මිනිස්සු කන්නේ අඳින්නේ, බෙහෙත් ගන්නෙ කොහොමද? දරුව බඩගින්නේ ගෙදර අඬනවා. අම්මට තාත්තට බිරිඳට බෙහෙත් ටිකක් අරන් දෙන්න විදිහක් නැහැ. දැන් ඉතින් මොකද කරන්නේ? ඉතිරි වෙලා තියෙන්නේ ඇස් ඉස්මස්ලේ විකුණන එක විතරයි. අපි දැන් මේ කියන්න යන දේවල් වාර්තා කරන එකත් සදාචාර විරෝධී කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒත් ඇත්ත දැක්කේ නැත්තම් අපි හැමදාම කරවලේ. මේ පාලකයෝ කරන බොරුවට අපි හැමදාම අහුවෙනවා. ඒ නිසා අපි ඇත්ත කතා කරමු. ඉන්දිය සුප්‍රසිද්ධ ANI පුවත් සේවයේ අපේ රටේ ආර්ථික අර්බුදය නිසා අපේ කාන්තාවන් පත් වෙලා තියෙන ඉතාම අවාසනාවන්ත තත්ත්වය ගැන අද වාර්තාවක් ඉදිරිපත් කළා. ANI උපුටා දක්වමින් අද ඉන්දියාවේ සියලු ප්‍රධාන මාධ්‍ය වගේම විදේශ මාධ්‍ය මේ තොරතුරු ඉහළින් වාර්තා කළා. ලංකාවේ ආර්ථික අර්බුදයත් එක්ක කාන්තාවන් ගණිකා වෘත්තියට පෙළඹීම ඉතාම සීග්‍රෙන් ඉහළ ගිහිල්ලා කියලයි ඔවුන් පවසන්නේ. රැකියා අහිමිවීම, ආදායම අඩුවීම, ආහාර ඇතුළු මූලික අවශ්‍යතා අහිමිවීම නිසා දිනෙන් දින ලංකාවේ කාන්තාවන් වැඩි වශයෙන් ලිංගික වෙළඳාමට යොමු වන බව ANI සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බව ඔවුන් පවසනවා. ලංකාවේ ගණිකා ව්‍යාපාරය 30%කින් පසුගිය කාලය හා සංසන්දනය කිරීමේදී ඉහළ ගොස් ඇති බව ANI පුවත් සේවය ප්‍රකාශ කළා. මෙය පවුල් සංස්ථාව විනාශ වීමට ප්‍රබල හේතුවක් වී ඇති බවත්, විවිධ ලෙඩ රෝග ව්‍යාප්ත වන්නටත්, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විනාශ වෙන්නටත් ප්‍රධාන හේතුවක් බවත් ඔවුන් පවසනවා. දැන් ඉතින් මේ වාර්තා දැක්කට පස්සේ අපේ පාලකයින් විවිධ හේතු කියයි. මේවා බොරු, එහෙම නෑ, අරකද මේකද, විවිධ දේවල් කියයි. හැබැයි පොළොවට පය ගහලා බලන්න ඇත්ත තත්ත්වය. ඔයාලා ඉතින් සර්වපාක්ෂිකයි, අරපාක්ෂිකයි, මේ පාක්ෂිකයි, 19, 20, 21 අරකයි මේකයි කිය කිය කාලය මරනවා. හැබැයි මේ විදිහට ගියොත් නම් රටේ මිනිස්සුන්ගේ සාපේන් මහත්තයෝ ඔයාලට ගැලවෙන්න නම් බැහැ. ඇමරිකාවේ හිටපු කීර්තිමත් ජනාධිපතිවරයෙක් වන රොනල්ඩ් රේගන් එක් වරක මෙවැනි ප්‍රකාශයක් කළා. ලොව පළමු වෘත්තිය ගණිකා වෘත්තියයි, දෙවැන්න දේශපාලනයයි. ඒත් දේශපාලනය පළමු වෙන්න හා අතිශයින්ම සමාන බව මට හොඳින්ම වැටහුණා කියලා.
රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා එහෙමයි කියලා තිබුණේ. දැන් ඉතින් අපේ ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නය අපේ කාන්තාවන් පළමු වෘත්තියට ඇද දැමු අපේ දේශපාලචින් තවමත් සුර සැප විඳිමින් වැජබීමයි. මෙවන විට ඉන්දියාව සහ චීනය අතර සීතල යුද්ධයක සේයාවන් පෙනෙන්නට තිබෙනවා. ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන නෞකාවක් මේ අර්බුදකාරී තත්ත්වයට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දිය රජය ඇතුළු දේශපාලඥයින් විසින් ලංකාවට පැමිණීමට නියමිත චීන නෞකාව සම්බන්ධයෙන් මේ වන විට දැඩි ප්‍රකාශයන් නිකුත් කර අවසන්. චීනයද ඊට නොදෙවිනි ප්‍රතිචාරයන් දක්වා තිබෙනවා. මේ අතර මතභේදයකට තුඩු දී ඇති චීනයේ සිට පැමිණෙන නෞකාවට මෙරටට ඇතුළු වීමට අවසර ලබා දුන් බව ආරක්ෂක අමාත්‍යාංශය අප කළ විමසීමකදී පැවසුවා. ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ආර්ථික මර්මස්ථානයකයි. රට වටකර ඇති ඉන්දියන් සාගරය රට අභ්‍යන්තරයේ පවතින භූ දර්ශනය ඇතුළු කරුණු කාරණා නිසා අනෙකුත් රටවලට වඩා ශ්‍රී ලංකාව කැපී පෙනෙනවා. මෙවැනි සුවිශේෂී ලක්ෂණ නිසා විවිධ රටවලට සංක්‍රමණය කරන විවිධ යාත්‍රා අපේ රටේ වරායන් වලට පැමිණ සිය අවශ්‍යතා ඉටුකර නැවත සිය නෞක ගමන් ආරම්භ කරනවා. එලෙස චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන යුවාන් වෑන් ෆයිව් නම් නෞකාව ගැන මේ දිනවල විදෙස් මාධ්‍යත් සිය අවධානය යොමු කර ඇති ආකාරයක් දක්නට ලැබුණා. මෙලෙස මතභේදයට තුඩු දී ඇති චීනයට අයත් යුවාන් වෑන් ෆයිව් නම් නෞකාව හම්බන්තොට වරායට ළඟා වීමට මෙරට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා ඇති බව ඉන්දිය මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණා. මෙම නෞකාව අගෝස්තු 11 වන දින සිට සතියක කාලයක් හම්බන්තොට වරායේ නැංගුරම්ලා තැබීමටයි එලෙස අවසර ඉල්ලා තිබුණේ. ඒ ඉන්ධන ඇතුළු තවත් අවශ්‍යතා කිහිපයක් ඉටු කර ගැනීම සඳහායි. මෙම චීන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම ගැන ඉන්දියාව දැඩි අවධානයෙන් පසුවන බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණා. මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව වාචික ලෙස ශ්‍රී ලංකාවට සිය විරෝධය පළ කර ඇති අතර එරට රජයේ මෙන්ම විපක්ෂයේද දේශපාලඥයින් චීන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම ගැන දැඩි ප්‍රකාශයන් සිදු කර තිබුණා. ඉන්දිය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයාද මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කර ඇති අතර ඉන්දියාවේ ස්වාධීනත්වයට ගැටලුවක් වන ආකාරයට වන කටයුතු වලට ඉඩක් නැති බවයි ඔහු පවසා තිබුණේ. මේ සම්බන්ධයෙන් චීනයද ඉන්දියාවට ප්‍රතිචාර දක්වා තිබුණා. චීනය පවසන්නේ සිය නාවික කටයුතු සහ පර්යේෂණ සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්වයන් මැදිහත් විය යුතු නැති බවයි. යුවාන් වෑන් ෆයිව් නම් නෞකාව අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා පර්යේෂණ නෞකාවක් බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙම නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර දෙන්නේද යන්න සම්බන්ධයෙන් අප ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් සිදු කළා. එහිදී ඔහු පැවසුවේ මෙම නෞකාවට අගෝස්තු 11 වනදාට මෙරටට පැමිණීමට අවසර ලබා දී ඇති බවයි. මේ අතර මෙම නෞකාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සංධානය සිය ට්විටර් කිනුමේ සටහනක් තබා තිබුණා. ඔවුන් පවසන්නේ චීන යාත්‍රාවේ ගැටලුව නැවතත් ඉන්දිය සාගර කලාපය තුළ නොසන්සුන් තත්ත්වයක් මතු කර ඇති බවයි. බාහිර රටවල් අතර බල අරගලවලදී ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටිය යුතු නැති බවද දෙමළ ජාතික සංධානය සිය ට්විටර් පණිවිඩයෙන් දන්වා තිබුණා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් මගින් රටේ දැවෙන ප්‍රශ්න සඳහා විසඳුම් සෙවීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඒ මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රටේ නීති හා සාමය රට පවත්වාගෙන යාමට අවශ්‍යයි. නීතිය පැනලා ත්‍රස්තවාදී ක්‍රියාවල් කිරීම පමණයි නවත්තලා තිබෙන්නේ. වෙන කිසිම කෙනෙක්ට තර්ජනයක් අපි ඇති කරලත් නැහැ. ඕනම කෙනෙක්ට අධිකරණයට යන්න පුළුවන්. මේ රජයේ තරම් යම් යම් තීරණ දෙනකොට අධිකරණයට හිස නැම්මුවා. අමතක කරන්න එපා. අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කරන ඕනෑම පුරවැසියෙක්ට අධිකරණයට යාමටත් සංවිධානවලට යන්නත් අයිතිය තියෙනවා. සර්ව පාක්ෂික රජයක් සම්බන්ධව බොහෝ විට මේ අදහස් ප්‍රකාශ වෙන්නේ. ඒ සම්බන්ධයෙන් සියලුම පක්ෂ වලට මේ වෙනිට ආරාධනා කරලා තිනවා ඔබතුමාලගේ රජය සමග එක්ව කටයුතු කරන්න කියලා. සාකච්ඡා කිරීමට ඒ පක්ෂවලට ආරාධනයක් මේ වෙන විට ජනාධිපතිතුමා යැවීමට කටයුතු කරමින් සිටිනවා. තුන්වැනිදා පාර්ලිමේන්තුව විවුර්ත කරන සැසිවාරයේද යලිත් මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍යවරයා මල්වතු මහවිහාරයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිවරයා
ඉන් අනතුරුවයි අග්‍රාමාත්‍යවරයා අස්ගිරි මහවිහාරයට පැමිණියේ. එහිදී අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න හිමියන් බැහැදක අග්‍රාමාත්‍යවරයා ආශිර්වාද ලබා ගත්තා. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. මිස්ටර් බීන්ගේ චරිතය රඟ දක්වනවා කියන කාරණේ තමයි මට හැඟෙන්නේ. මේ රටේ සමස්ත ජනතාවගේ අරගලය ඔහුට විහිළුවක් කියලා. අනෝ රනිල් වික්‍රමසිංහ මහත්තයෝ ඔයා හිනා වෙන එක තමයි හැමදාම කරන්නේ. ඔබ අද ආපු ප්‍රධාන කාරණේ මේ වෙනකොට ඔබ ඉෂ්ට සිද්ධ කරමින් යන බව අපිට පේනවා. රට යන්න හිටිය බැසිල් රාජපක්ෂ දැන් රට යන්නේ නැහැ. රට දාලා ගිය ගෝඨාභය රාජපක්ෂ එන බව අපිට දැන් ඇහෙනවා. දැවෙන ප්‍රශ්න විසඳුම් ලබා දෙන්න බැරුණාම ජනතාව නැගිටිනේ ප්‍රශ්න වලට එරෙයිව. නැගිට්ටම ඒ නැගිටින ජනතාව මර්ධනය කරන්න තමයි ආණ්ඩුව දැන් කටයුතු කරමින් ඉන්නේ. බරපතල මර්ධනය ක්‍රියාත්මක කරලා තියෙන්නේ රට පුරා. වැදගත්ම දේ තමයි විශ්වාසය. දැන් මේ කෙරේගෙන යන වැඩපිළිවෙල යටතේ ආණ්ඩුව කෙරේ විශ්වාසය ලැබෙන්නේ නැහැ. තරුණ සමාජ ක්‍රියාකාරිකයන් හඹා ගිහිල්ලා හදිසි නීතිය යටතේ තනින් තනින් ඔවුන් පැහැර ගන්න යනවා, ප්‍රශ්න කරන්න යනවා. මම හිතන්නේ ජනාධිපතිතුමා පළමුව දැන් එතුමාට රාජ්‍ය පාලනයට වැදගත් වෙන්නේ ජනතා විශ්වාසය. අලුත් ජනාධිපතිවරයාට තිබෙන්නේ තමන්ට ජනමතයක් තිබෙනවද කියලා බලන්න මහමැතිවරණයකට යන එක. ඒකට පාර්ලිමේන්තු ඒකකතාවයත් එතුමාට ඕනේ. මාර්තු මාසයට ඉස්සරලා යනවනම්, මාර්තු මාසයට පස්සේ යනවනම් ඕනම වෙලාවක ජනාධිපතිවරයාට තමන්ගේ ජනමතය බලන්න පුළුවන්. අපි අභියෝග කරනවා. නයිමුකටි වෛරය අපි නතර කරමු. ගොවියගේ ප්‍රශ්න ටික විසඳන්න පොහොර ටික ගේන්නට පියවර අරන් තියෙනවා. ගෑස් සිගේ නැති කරන්නට පියවර අරගෙන තියෙනවා. තවත් අපට තියෙන්නේ එක ප්‍රශ්නයයි, ඉන්ධන ප්‍රශ්නේ විතරයි. අනුග දිසානායක මහත්තයාට තමන් ළඟ තියෙනවා නම් වැඩපිළිවෙලක් ඒක තමන් බලයට එනකල් ඉඳ කල්පනා කරන්න එපා. සජිත් ප්‍රේමදාස මහත්තයාට දැන් යෝජනා ගේන්න, දැන් කල්පනා කරන්න මිනිස්සු මේ ප්‍රශ්නේ මුදව ගන්න කොහොමද කියලා. විශේෂයෙන් සරත් පුන්සික මහත්මයා, මොකද්ද ඔබතුමාගේ වැඩපිළිවෙල? අඩුම ගාන සරත් පුන්සික මහත්තයාට ධෛර්යය තියෙන්න ඕනේ. මට දෙන්න නම් මට දෙන්න කියලා කියනවා. අද ඒකත් නැහැ කියලා තමයි අපිට තේරෙන්නේ. අර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් වෙද්දී කිව්වේ මේ කිඹුලන්ට කණ්ඩ දානවා, මිනි මරනවා කියලා කිව්වේ. මේ වගේ බොරු මැව්වා. ඉතින් අපි දන්නවා මේ රටේ හිටපු සුවිශේෂ අවිහිංසාවාදී නායකය තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. වර්තමානයේ රට තුළ කිසිදු නීතියක් හෝ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවන තැනට පැමිණ ඇති බව කොළඹ අග්‍රාධිගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. බොහෝ අවනීතික ක්‍රියාපිටු පස සිටින්නේ බලවතුන් බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ මෝදර ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින්. කිසිම ප්‍රතිපත්තියක් නැති, කිසිම නීතියක් නැති සමාජයක් අද අපේ රටේ බිහි වෙලා තියෙනවා. ජනවාරි මාසේ 11 වෙනිදා සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බොරැල්ලේ බෝම්බයක් කවුරු හරි ඇවිල්ලා තිබ්බා. ඒ බෝම්බේ තිබ්බේ බලවත්තු දුප්පත් මිනිස්සු නෙවෙයි, සංක්‍රිස්තියන් නෙවෙයි, පල්ලි අතුගාපු මනුස්සයා නෙවෙයි, පල්ලියට ඔරසං කියන්න ආපු එක්කෙනා නෙවෙයි. ඒක තිබ්බේ එදා හිටපු රජේ බලගත්තු. ඒගොල්ලෝ ගැන කිසිම පරීක්ෂණයක් නැහැ. අද වෙනතුරුත් ඒක සම්පූර්ණයෙන්ම කාපට් එක යට. අප්‍රේල් මාසේ 21 වෙනිදා මේ වගේ දේව මෙහෙයක් වෙලාවේදී බෝම්බ පුපුරවලා කටුව පිටියේ කොච්චි කඩේ හෝටල්වල මිනිස්සු 269 දෙනෙක්ගේ ජීවිත නැති කරලා දැම්මා. මුර්ගයන් වගේ පුපුරවලා දැම්මා කෑලි කෑලි වලට. අද වෙනතුරු ඒකේ යුක්තිය ඉෂ්ට වෙලා නැහැ. මේ බලවන්තයන්ගේ බලවත්කම ඔන්න ඕකයි. අපි ලෝකයා ඉදිරියේ ලැජ්ජ වෙන්නට ඕනේ. රටේ නීතියක් නැහැ, නීතියට ඉඩක් නැහැ. රටේ තියෙන්නේ අවනීතිය. මේකට වැරදිකාරයෝ කියලා හඳුන්වලා දීලා තියෙන අයට විරුද්ධව නඩු දාන්න. අපේ රටේ නීතිය ඒ කිසි දෙයක් කරේ නැහැ. අද වෙනතුරු ඔවුන් නිදහසේ ජීවත් වෙනවා. ඔවුන් දේශපාලන කටයුතු වල යෙදෙනවා. ඔවුන් ඔවුන්ගේ පොලිසියේ තනතුරු දරනවා. තාම ඒ උදවිය නීතියක් කියලා එකක් නැහැ අද රටේ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. රත්ගම මැත්තේකොඩ ප්‍රදේශයේදී සිදු වූ වෙඩිතැබීමකින් 45 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලින් දෙදෙනෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ. යතුරු පැදියකින් පැමිණි නාතුනන පුද්ගලින් දෙදෙනෙකු T56 ගිනි අවියකින් වෙඩිතැබීම සිදු කර පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
ඊයේ රාත්‍රියේ වෙරළබඩ පොලිස් බල ප්‍රදේශයේ විවේකානන්ද කන්දපාරේදී 51 හැවිරිදි පුත්කලියෙකු වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාදුනන පුත්කලින් දෙදෙනෙකු වෙඩිතැබීම සිදු කර පලාකොස් ඇති බවයි වාර්තා වන්නේ. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. බරණහස්තියාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක නිලධාරීන් අද ක්‍රියා කළා. එහි කරුණු සලකා බැලූ කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් ඇප මත මුදා හරින ලෙසයි. ඊට අමතරව මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන පොලිස් නිලධාරියෙකුට සිතාසි නිකුත් කිරීමටද අධිකරණය පියවරගෙන තිබුණා. ඕපනායක පාණ්ඩියාවත්ත ප්‍රදේශයේ පියෙකු සිදු කළ පහර දීමකින් 31 හැවිරිදි ආබාධිත පුත්‍රයා මිය ගොස් තිබෙනවා. පියා සහ පුතු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙනුයි මෙම පහර දීම සිදු කර ඇත්තේ. අම්බලන්කොඩ කහව වෙරළ තීරයට ගොඩගසා තිබූ 13 හැවිරිදි පාසල් සිසුවියකගේ මලසිරුරක් අද සොයාගෙන තිබෙනවා. මෙම සිසුවිය පසුගිය 30 වනදා රාත්‍රියේ සිට අතුරුදන්ව සිට ඇති බවයි පොලිසිය පවසන්නේ. අම්බලන්කොඩ පොලිසිය මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. කුරුදුවත්ත ප්‍රධාන පෙළේ ආයතනයක රුපියල් කෝටි 16කට ආසන්න වටිනාකමකින් යුත් මැණික් සහ රත්රන් අඩංගු සේප්පුවක් සොරාගත් පුත්කලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එක් පුත්කලෙකු එම ආයතනයේම සේවය කළ රියදුරෙකු බවයි කොළඹ අපරාධ විමර්ශන කොට්ටාසය පවසන්නේ. මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේ පැවති ඉන්දියානු හෝලි සංදර්ශනයක විනෝද වෙමින් සිටි වයස අවුරුදු 18ට අඩු සියලු දරුවන් ඉන් ඉවත් කිරීමට කුලියාපිටිය පොලිසිය පියවරගෙන තිබෙනවා. මෙහි වයස අවුරුදු 18ට අඩු දරුවන් මත්පැන් පානය කරන බවට ලද තොරතුරකට අනුවයි පොලිසිය මෙම වැටලීම සිදු කර තිබුණේ. එහි සිටි දරුවන් විශාල පිරිසක් බීමතින් සිටි බව පොලිසිය පවසනවා. හෙට සිට නිරිත දිග මෝසම් තත්ත්වයේ සක්‍රිය වීමක් බලාපොරොත්තු විය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසෙත් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. කළුතර උතුර ප්‍රදේශයේ අද අලියුම සිදු වූ අනතුරකින් ගුවන් හමුදා සෙබලෙකු මියගොස් තවත් සෙබලෙකු තුවාල ලබා තිබෙනවා. ගුවන් හමුදාවට අයත් වෑන් රථයක් දුම්රියක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ. වෑන් රථය අපරීක්ෂාකාරී ලෙස දුම්රිය හරස් මාර්ගයට යොමු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය තුළ මිනි මැරුමක් සිදු කර ඩුබයි වෙත පලා යාමට පැමිණි යුවලක් කටුනායක ගුවන්තොටුපලේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත්ව ඇත්තේ 31 හැවිරිදි පුත්කලෙකු සහ 19 හැවිරිදි තරුණියක්. කටුනායක ගුවන්තොටුපල පොලිසිය මකින් සැකකාර යුවල ගල්කිස්ස පොලිසියට බහර දී තිබෙනවා. ගනිමුල්ල කමාණ්ඩෝ බලකායේ විශ්‍රාමික සංගමය මගින් ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීම සහ ඔවුන්ට තෑගි මල්ලක් පිරිනැමීමේ වැඩසටහන අදින් ආරම්භ කර තිබෙනවා. විශ්‍රාමික සංගමයේ සභාපති විශ්‍රාමික සැරයන් මේජර් BRM ෆර්ඩිනෑන්ඩු පවසා සිටියේ මෙම හමුවීම් තුළින් ඔවුන්ගේ මානසික තත්ත්වය නගා සිටුවීමට හැකියාවක් ලැබෙන බවයි. පාදුක්ක බෝපේ හල්පේ වත්ත ලදු කැලෑවක් තුළ මහ පරිමාණයෙන් පවත්වාගෙන ගිය සෝදු පොලක් වටලා පුත්කලින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර බලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. සැකකරුවන් පාදුක්ක පොලිසිය වෙත බහර දී තිබෙනවා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.